සිරස සුපිරිතරුවරගෙන ලෝපුරා යන ගමනේදී මෙල්බන් සංස්ථානයට අවිලා තින්නම් මෙල්බන් නවාතැනේ ඉන්න අවස්ථාවේදී මේ සිරස සුපිරිතරු සමග තනිය නොතනියට යන ප්‍රියන්ත විජේසිංහ මා සමග දැන් සම්බන්ධ වෙනවා. ඉතින් ප්‍රියන්තත් එක්ක කතා කරනකොට තරමක් බයගතියකුත් හිතෙනවා. මොකද අපේ ශේෂ්ත්‍රීන නිවේදන ශේෂ්ත්‍රීන ශ්‍රී ලංකාවේ දැවැන්තෙක් සමග තමයි මට මේ කතා කරන්න අවස්ථාවක් ලැබුණේ. ප්‍රියන්ත අයවන්. අයවන් බතුම්. කොහොමද ඔබ සිරසට සම්බන්ධ වුනේ? සිරසට සම්බන්ධ වුනේ සිරස පටන් ගත්තේ සිරස FM මුලින්ම 1994 මාර්තු 2. ඒ ආරම්භ කරන්නට ඉස්සෙල්ලා පරිශ්‍ර විකාශනය මම ඉතින් ශ්‍රී ලාංකීය හැමෝටම මතකයි. අනේ අවදි තමයි මට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ. ඒවකට සීමාසහිත කැපිටල් මහරජා සංවිධානයත් එක්ක සම්බන්ධලා හිටියා සිංගප්පූර් ටෙලිකොම් සමාගම. එතකොට මේක බහුජාතික සමාගම් දෙකක් ශ්‍රී ලංකාවේ එකට එකතු කරලා තමයි මේ ඵලය එකතු වුනේ. ඒ කාලේ වෙනකොට දශක දෙකක් විතර වෙනවා රූපවාහිනී ක්ෂේත්‍රයට දශක පහකට කිට්ටුයි ගොන් විදුලිය ඇවිල්ලා. මෙහෙම කාලවකවානුවක තමයි පෞද්ගලික නාලිකාවක් බිහි වෙන්නේ සිරස. ඒ වෙනකොට තවත් සාමාන්‍ය වශයෙන් ස්ටේෂන් එකක් වශයෙන් ක්‍රියාත්මක නොවුනත් පෞද්ගලික නාලිකා සුළු වශයෙන් තිබුණා. සිරස තමයි පෞද්ගලික ප්‍රථම ස්ටේෂන් එකක් බවට පත් කළා. නැත්නම් මේ විකාශනාගාරයක් බවට පත් වෙච්ච පළමිනි නාලිකාව. ඉතින් එහි ආරම්භයත් එක්කම කිසියම් ආකාර වෙනසක් තිබුණා. මොකද සිරස FM පටන් ගන්නකොට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විද්‍යුත් ජනසන්නිවේදනයේ රූපවාහිනී ප්‍රබලයි. රූපවාහිනී ඉතාමත් ඉහළ ප්‍රබලත්වයක තියෙනකොට කොහොමද ගුවන් විදුලියකින් රූපවාහිනියට ආකර්ෂණය කරන්නේ? අන්නේ වකවානුවේ මේ නැවුම් අධ්‍යක්ෂීම ජනතාව ඉතාමත්ව සීඝ්‍රයෙන් වෙළඳගත්තා. ඒ වෙළඳ ගැනීමත් එක්කම අර රූපවාහිනී පරදලා ගුවන් විදුලි කලාව ඉදිරියට ආවා. එයින් සිරස FM ජනතාව අතරට පත් වුණා. එහි ප්‍රචාරක හා ප්‍රවර්ධන කර්තව්‍ය භාරුණි මට. මම තමයි ශ්‍රී ලංකාවේ පළවෙනි ප්‍රචාරක හා ප්‍රවර්ධන විධායක. ඒ මනුෂ්‍යක් පීඩමේ සිරසෙ මුලින්. ඊට ඉස්සෙල්ලා කිසියම් ආකාරයෙන් ශ්‍රී ලංකාවේ කවදාවත් ප්‍රචාරක හා ප්‍රවර්ධන කියලා ඒකකයක් ගුවන් විදුලි රූපවාහිනී ජනසන්නිවේදනය තිබුණේ නැහැ. ඒ ආරම්භ කළේ මම ඒ දැන් ප්‍රියන්ත විජේසිංහ කියන චරිතය ඒ ආකාරයට අපි ඇහුවට ඒ ආකාරයේ ඔබ අපිට කිව්වට අපි ඔබව දන්නේ නිවේදකයෙක් විදියට. ඉතින් මේ නිවේදන කටයුතු පටන් ගත්තේ කොයි කාලේද? මම හිතන්නේ පාසල නවදී වෙන්න ඕනේ. නිදර්ශම පාසල නවදී. මොකද පාසල නවදී මට මුලින්ම ඇත්තම කියනවා නම් මගේ හැකියාව තිබුණා කියලා මට දැනුණා. මොකද මම නිතරම විවේචනය කරනවා, අනුකරණය කරනවා. එතකොට හිටිය ප්‍රසංග වේදිකාවේ දැවැන්තෙන් ඉදිරියට මම නිකන් අර යාළුවොත් එක්ක කතා කරන ගමන් අර ගැඹුරු හදින් කතා කරන්න ගත්තාම මේක හරි අමුතු වෙනසක්. පාසලේ බඩේ සංගීත කණ්ඩායමක් සූදානම් කරා මගේ යාළුවෝ පළවෙනිම එකතු කරලා මාව දැම්ම මේක ඇනවුස් කරන්න ඕනේ. පළවෙනි වතාවට අර ඉලෙක්ට්‍රොනික මයික්‍රෝෆෝන් එකකින් ඩයිනමික් මයික්‍රෝෆෝන් එකක් අතර ගත්තාම මේ පාවී යන ස්වභාවය ඇඟට දැනලා ඒ ගත්ත තෘප්තිය තමයි අද විරක්කා. මේ කැටි පිළිසඳර වෙනුවෙන් මේ කාර්ය බහුල මොහොතේදී සහභාගී වීම ගැන අපි ඔබට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ මෙල්බන් නගරයට ඕස්ට්‍රේලියාවේ ඉඳලා මුළු විශ්වයටම මේ ඔබ කරන්නා විද්‍යුත් මෙහෙයුම ඉතාමත්ම අගනේයි. මොකද මේ ප්‍රතිඵලෙ විඳින්නේ අපේම රටේ ජනතාව. ඉතින් එතන හිටියත් මෙතන හිටියත් ශ්‍රී ලාංකිකකම අපේ හදවත් තුළ නිරන්තරයෙන් ගැබ්බිලා තියෙනවා. ඒ තුලින් යහපතක් ඔබ සියලු දෙනාට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.